එදා මතකයි අපේ ලාල්කාන්ත මහත්තයා පාර්ලිමේන්තු වට්ටවමට ඇවිල්ලා මොකද්ද කිව්වේ? අපි දැන් ඉන්නේ වට්ටවම ගාව පාර්ලිමේන්තුව ගාව සියලු පුරවැසියන් රටවැසියන් අපි ආරාධනා කරනවා ඇවිල්ලා පාර්ලිමේන්තුව අල්ලගන්න. අද බංග්ලාදේශයේ වෙච්ච දේ මීට අවුරුදු දෙකකට කලින් ජනතා විමුක්ති පෙරමුණ කරන්න හැදුවා. එදා අපි ඒ තීන්දුව පාර්ලිමේන්තුව ඇතුළේ නොගත්තනම් එතුමා ජනාධිපති කරේ නැත්තම් මෙහෙම අපට අපේ වැඩික් කරගන්න හම්බෙන්නේ නැහැ. ජෙනරල් පොන්සේකා කිව්වා සජිත් නුමේරු කෙනෙක් මෙයා ගෙනාවොත් ගෝඨාභයට අන්තයි රටට. මෙයා ජනාධිපතිට කමට සුදුසු නෑ. මේ සජිත් ප්‍රේමදාස ජනතාවගේ හිත් ගන්න ඉස්කෝල වලට බස් බෙදනවා, රෝහල් වලට බඩු බෙදනවා. මේ බඩු බෙදන්නේ කැසිනෝ සල්ලි වලින්, කුඩු සල්ලි වලින්, කළු සල්ලි වලින් කියලා කිව්වා. සජිත් හිටපු නායක රනිල් වික්‍රමසිංහත් වේදිකාවක කිව්වා සජිත් මං පක්ෂෙන් නෙරපුවා, මං ආපහු ඕන්න සජිත් පක්ෂෙට ගන්නම්. හැබැයි මට සජිත් කියන්න ඕනේ බස් බෙදන්න කොහෙන්ද සල්ලි ආවේ කියලා. දැන් සජිත් ප්‍රේමදාස තාම උත්තර දුන්නද මේ ප්‍රශ්නෙට? මෙතන තියෙන ගැඹුරු කාරණේ තේරුම් ගන්න. සජිත් කුඩු සල්ලි පාවිච්චි කරනවා නම්, කෝටි ගණන් කැසිනෝ සල්ලි පාවිච්චි කරනවා නම්, එයා මේ චෝදනාවට උත්තරේ දෙන්නේ නැත්නම් අපටත් පැහැදිලි නැත්නම් මේ සල්ලි ආවේ කොහෙන්ද කියලා. මෙයා වැරදිලා හරි ජනාධිපති වුණොත් මේ රටේ කුඩුකාරයෙකුට රට යනවා. කුඩුකාරයන්ට රජ මගුල් වෙනවා, කැසිනෝකාරයන්ට කළු සල්ලි කාරයන්ට රජ මගුල් වෙනවා. ඔබේ අතෙන් කතිරයක් ගහනවද කුඩුකාරයන්ට රජයන්? බැරි වෙලාවක ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ බලයක් ගියොත්, රෑ 12ට ප්‍රතිබල කිව්වොත් රෑ 1 වෙනකොට මුළු රටම ගිනි ගන්නවා. ඒ වගේ වෛරී කාර්ය දේශපාලනයක් තියෙන. කාට හරි වාහනයක් තියෙනවයි කියලා හිතමු. වාහනයක් තිබුණොත් හොඳ එක්කෙනෙක් දෙන්නේ ඇති. ගමේ ඉන්න ජීවිකාරය මොකද්ද? අර වාහනේ නැති කරන්න උත්සාහ කරනවා මිසක් තමන් වාහනයක් ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ වගේ ටීම් එකක් තමයි නායකත්වයට යනකම් ඉන්නේ. ඉතින් එක මිනිහෙක් මරුමු මිනිහෙකුට දහස් ගණන් මරණ එක වැඩක් නෙමෙයි. ඒ වගේම ලේ වැගිරීමක් දකින්න ඕන නම් ජනතා විමුක්ති පෙරමුණට ඕන කෙනෙක් ඡන්දයක් දෙන්න කියලා.